අයිබෝන් අතෝලම සාදරයෙන් පිළිගන්න ආරංචි විෂුප් channel එකේ තවත් අවතීඩයක් කරා. මොනවාද මේ වීඩියෝෙන් කියන්නේ මේ plant tanks වලට ඒ වගේම ගොඩක් පොඩි tanks වලට ගොඩක්ම ගැළපෙන මාළු වර්ගයක් වෙනවා. ඒ වගේම මේක ගොල්ල ගොඩක්ම ප්‍රසිද්ධයි මාළු හදන කට්ටිය අතරේ. මේ tiger bub කියන මාළු ගැන තමයි අද උගන්න වීඩියෝ එකක් කරන්න හදන්නේ. මේ tiger bub කියන මාළු වර්ගයේ ඕනම ආර කලින් කිව්වාගේ plant tank එකට ඒ කියන්නේ සාමාන්‍ය ටික ලොකු නැති tanks වලට සාමාන්‍ය පොඩි මාළු හදන කැමති කට්ටියට උනත් ගොඩක්ම ගැළපෙන මාළු වර්ගයක් තමයි මේ tiger bub කියන්නේ. ඒ වගේම ගොඩක්ම කලර්ෆුල් ඒ වගේම ගොඩක් කට්ටිය හදනත් කැමති වෙන මාළු වර්ගයක්. ඒ වගේ මාළු ගොඩක්ම ප්‍රසිද්ධ වෙන හේතු වෙලා තියෙන මේ මාළු ඕන පොඩි ටැංක එක හදන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් හදන ලේසි මාළු වර්ගයක් තමයි මේ ටයිගර් බබ් කියන්නේ. ඒක තමයි මේගොල්ලෝ ලෝකේ ඒ වගේම ලංකාවෙත් ගොඩක් කට්ටිය අතරේ ගොඩක්ම ප්‍රසිද්ධ වෙන ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ ටයිගර් බබ් කියන මාළුව ගැන. අද උගල මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් මේ මාළු බදා ගන්න විදිය ගැන. මේ මාළුවේ ටැංක් ස්පේස් එක ඒ වගේම මේගොල්ලත් එක හදන බබ් මාළු වර්ග මේගොල්ලන්ට දෙන කෑම වර්ග වගේ ගොඩක් දේවල් අද උගල මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන් වීඩියෝ එක එකතු වෙන වීඩියෝ දිවනකම්ම එහෙනම් තාම ඔයගොල්ලෝ ආරංචි YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම හැබැයි බෙල් එක ගන්න click කරන තොර වීඩියෝ දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ බලලා ඉවරලා මේ වීඩියෝ හොඳනම් වීඩියෝ like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඉවරලා මේ වීඩියෝ එක හොඳනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් බලමු මේ tiger bub කියන මාළු වර්ගය කොහොමද අපි ටැංක් එක හදනවා නම් බලාගන්න කියලා. මුලින්ම අපි මේ ටයිගර් බබ් කියන මාළුව අපි ටැංක් එක හදනවා නම් මේ මාළුන්ට දෙන්න ඕන ස්පේස් එක ගැන කතා කරොත් මේ මාළුන්ගේ සාමාන්‍ය අපි ශරීරයේ වර්ධනය ගැන කතා කරොත් එම ගොඩක් වෙලාවට මේගොල්ලෝ අඟල් දෙකමාරක් විතර වගේ යනකන් තමයි ලොකු වෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ මේ මාළු තනියෙන් හදන එකක් කරන්න හොඳ නැහැ. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අඩුම තරමේ මේ මාළු 5 දෙනෙක්වත් ඉන්න ගෲප් එකක් හදන්න පුළුවන් නම් ටැංක් එක ගොඩක් හොඳයි. මෙහෙම ගෲප් එකක් හදද්දී ඕගොල්ලන්ට අඩුම තරමේ ගැලන්ස් 20ක ටැංක් එකක්වත් අවශ්‍ය වෙනවා. මේ ගැලන්ස් 20ක ටැංක් එක මේ ටයිගර් බබ් මාළු 5 දෙනෙක් ඉන්න ගෲප් එකකට उष्णते ඒ වගේ මේ ටැංකි ඔයගොල්ලෝ ලස්සන කරන්න දැන්දී මොනහරි ග්‍රැවල් වගේ දෙයක් පාවිච්චි කරනවා. මේ ග්‍රැවල් වගේදී මොනවයි ෆයින් ග්‍රැවල් එකක් දානවා නම් තමයි ගොඩක්ම හොඳයි. ඒ වගේම ටිකක් ලොකු ගල් වර්ග වගේ දේවල් ඩ්‍රිෆ්ට් උඩ් වගේ දේවල් පාවිච්චි කරනවා නම් තවත් ගොඩක්ම හොඳයි. මේ දේවල් මේගොල්ලෝ අර ෂෙල්ට ඒ විදිහට පාවිච්චි කරන ඉඩ තියෙනවා. ඒ වගේ මේ ටැංකියට පාවිච්චි කරන ෆිල්ටර් එක ගැන කතා කරොත් මේ ෆිල්ටර් එකට ලොකු පවර් එකක් නැති ෆිල්ටර් එකක් වෙනවා. ලොකු ෆ්ලෝ එකක් නැති ෆිල්ටර් එකක් වෙන්න ඕනේ. සාමාන්‍ය හැංගොන් බෑග් ෆිල්ටර් එකක් වගේ නම් ගොඩක්ම සූටබල් වෙනවා මේ ටයිගර් බබ් හදන ටැංකියකට. ඒ වගේ අර සාමාන්‍යයෙන් ටිකක් ලොකු ෆ්ලෝ එකක් නැති ඕනෙම ෆිල්ටර්යක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ ටැංක් එකේ ප්ලාන්ට්ස් එකතු කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මේ ප්ලාන්ට්ස් එකතු කරද්දිත් මේ කියන්නේ මේ ප්ලාන්ට්ස් එකතු කිරීමෙන් මේගොල්ලන්ට මේ ටැංක් එක මේගොල්ලන්ගේ ස්වාභාවික පරිසරය වගේ හැඟීමක් අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. මේ ප්ලාන්ට්ස් එකතු කරද්දිත් ඔයගොල්ලෝ ගොඩක්ම සැලකිලිමත් වෙනවා. මේ ටැංක් එකේ ගොඩක්ම ප්ලාන්ට්ස් කියන්නේ ගොඩක් ප්ලාන්ටඩ් කරලා හදන එක එච්චර සුදුසුයි. මොකද මේ මාළු ගොඩක් හැමතැනම පීනන්න කැමති මාළු වර්ගයක්. සාමාන්‍යයෙන් ටැංක් එකේ මැද හරිය ගොඩක්ම ඉඩ තියලා ඉතුරු ටිකේ ප්ලාන්ට්ස් හිටවන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මේ ප්ලාන්ට්ස් හිටවද්දිත් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ජාවා ෆර්න්, වෝටර් යුස්ටීරියා වගේම ඩෝෆයා ග්‍රාස් වගේ ප්ලාන්ට්ස් එකතු කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම මේ මාළු සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ටැංකියෙන් පයින්නත් ඉඩ තියලා මේ මාළු වර්ග ටිකක් දඟ මාළු වර්ගයක් එක හින්දා ඔයගොල්ලන් ටැංක් එකට හුඩ් එකක් මොකක් හරි වහලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් ගොඩක්ම හොඳයි. ඔගොල්ලෝ කිව්වාගේ මේ ටැංක් කන්ඩිෂන්ස් හරියට මේ ටයිගර් බබ් මාළුන්ට ලැබලා දුන්නොත් මේ මාළුන්ට අඩුම තරමේ අවුරුදු 5ක්වත් ජීවත් වීම හැකියාව තියෙනවා. ඒගොල්ලෝ මේගොල්ලන්ගේ මේ ලයිෆ් ස්පෑන් එක ගත්තොත් එම ගොඩක් වෙලාවට අවුරුදු 5ත් 7ත් අතර වගේ කාලයක් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. අපි ඊළඟට මේ මාළුන්ට දෙන කෑම ගැන කතා කරොත් මේ මාළු සාමාන්‍ය ස්වාභාවික පරිසරයේදී නම් මේගොල්ලෝ ඒ කියන්නේ ඔය පොඩි පොඩි ඇලවල් වලදී නම් මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඇල්ගී වලින් ඒ වගේම එක එක ප්ලාන්ට් මැටීරියල්ස් වලින් ඒ වගේම පණුවෝන්ගේ ඒ වගේම පොඩි පොඩි ඉන්වර්ටිබ්‍රේට්ස් වලින් තමයි මේගොල්ලෝ ෆීඩ් වෙන්නේ. හැබැයි ටැංක් එකේද අපිට මේ දේවල් කරන්න බෑ. ඔගොල්ලෝ මේ ටැංක් එකේද මේගොල්ලන්ට කන්න දෙන්න ඕන විදිහ ගැන අපි කතා කළොත් එහෙම මේගොල්ලන්ට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් ගොඩක්ම හොඳයි. ෆ්‍රීස් ඩ්‍රයිඩ් බ්ලඩ් වර්ම්ස් වගේ දේවල් දෙන්න පුළුවන් ගොඩක්ම හොඳයි. ඒ වගේම මොහරි පැලට්ස් වර්ගයක්, ෆ්ලේක්ස් වර්ගයක් ඔයගොල්ලන්ට දීමේ හැකියාව තියෙනවා. මෙහෙම කෑම දෙද්දිත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් අර ගොඩක්ම කන මාළු වර්ගයක් විදිහට අපිට ගන්න පුළුවන්. ගොඩක් කෑම කන මාළු වර්ගයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේගොල්ලන්ට මෙහෙම කන්න දෙද්දී අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක් හැමදාම වගේ කෑම දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඒ දින හැම පාරකම කනවා. ඒක
හින්ද ඒ විදියට දවසට දෙපාරක් හැමදාම කෑම දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි මේ මාළු සර්ව භක්ෂක මාළු වර්ගයක් වෙන නිසා උගලන්ට කලින් කිව්වා වගේ මොන හරි උගලන්ට තම්බපු එළවලු වර්ගයක් වුණත් මේ මාළුන්ට දෙන්න හැකියාව තියෙනවා කලින් කිව්වා වගේ ड्राइड ब्लड वर्म्स देने पुरांग ये वागे मैं वक़रा फ्लेक्स वर्गे खरी मारा क्रश करो फ्लेक्स वर्गे खाली पैलेट्स वर्गे खरी तो गुलांटा मैं माल उन्टे ले सी एम दी में है क्या होती है ये देदी तर कालिंग की वागे दावस कर दे पारा कैमा दामा कैमा दी में करांडो ने ඊළඟට මේ ටයිගර් බබ් මාළුත් එක්ක හදන්න පුළුවන් ටැංක් මේට්ස් ගැන කතා කරොත් මේ ටැංක් මේට්ස් අතරදී නම් පොඩ්ඩක් ඉතාලේ පරිස්සම් වෙනවනේ මොකද මේ මාළු සමහර වෙලාවට ඇග්‍රෙසිව් වෙන්න පුළුවන් සමහර මාළුත් එක්ක ඇග්‍රෙසිව් වෙන්න බීමේ හැකියාව තියෙනවා ඒකින්ද අපි ටැංක් මේට්ස් අතරදී 30ක් විතර සැලකිලිමත් වෙන්න ඕනේ මේ ටයිගර් බබ් මාළුත් එක්ක හදන්න පුළුවන් මාළුන්ගේ ටිකක් විතර අපියරන්ස් එක ගැන කතා කරොත් මේ මාළුන්ට අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ගොඩක් දිග වරල් තියෙන හොඳ නැහැ ගොඩක් වෙලාවට මේ ටයිගර් බබ් මාළු මේ අනිත් මාළුන්ගේ මේ වරල් වලට කොටන අපිට මාළු බලා ගන්න පුළුවන් ඒකින්ද ටිකක් විතර වරල් කොට ඒ වගේම හයියෙන් පීනන්න පුළුවන් මේ ටයිගර් බබ් මාළුන්ට සමාන සයිස් එකේ සමාන ප්‍රමාණයේ මාළු තමයි ගොඩක්ම මේ ටයිගර් බබ් මාළුත් එක්ක එකට හදන්න ගැලපෙන්නේ මේ අපියරන්සස් අනුව මේ ටයිගර් බබ් මාළුත් එක්ක හදන්න පුළුවන් මාළු ගැන කතා කරොත් මගුලන සාමාන්‍යයෙන් පුළුවන් මේගොල්ලන්ගේ සයිස් එකේ වගේ ටෙට්‍රා වර්ග හදන්න ඒ වගේම ක්ලවුන් ලෝචර්ස් වර්ගය වගේම කොරිඩෝරාස් වගේ මාළු වර්ග හැදීමේ හැකියාව තියෙනවා මේ ටයිගර් බබ් මාළුත් එක්ක ඒ වගේම ඔයගොල්ලන් තවදුරටත් කිව්වොත් එම පොඩි පොඩි ජීබ්‍රා වර්ග ඒ වගේම ප්ලේටි වර්ගුණත් අපිට මේ ටයිගර් බබ් මාළුත් එක්ක ලේසියෙන්ම හැදීමේ හැකියාව තියෙනවා හැබැයි මෙම හදද්දි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ටැංක් එක ගැන හොඳටම කන්සර්න් කරන්න ඕනේ මොකද මේ ටැංක් එක ගොඩක් ලොකු වෙන්න ඕනේ අඩුම තරමේ ගැලන් 20ක් තියෙන්න ඕනේ මේ ටයිගර් බබ් මාළු 5 දිනක් හදනවා නම් අනිවාර්යෙන් වෙන මාළු හදනවා නම් ඊට වඩා ලොකු ටැංක් එකක් දෙන එක අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා තවදුරටත් කිව්වොත් එම ඔය සාමාන්‍ය ඒන්ජල් මාළු ඒ වගේම බේටා මාළු වගේ සාමාන්‍යයෙන් මේ වරල් සාමාන්‍ය ලොකු මාළු වර්ග මේගොල්ලොත් එක දාන්න හොඳයි අර කලින් කිව්වා වගේ වරල් කෝට මාළු තමයි මේගොල්ලොත් එක දාන්න පුළුවන් හොඳටම ගැලපෙන්නේ මොකද නැත්නම් අර කලින් කිව්වා වගේ වරල් වලට අනිවාර්යෙන්ම කෝටනවා මේ දේ මාළුවට එච්චර හානියක් නැහැ හැබැයි මාළුව ස්ට්‍රෙස් වෙන ඉඩ තියෙනවා ඒක හින්දා මේ වගේ ඒන්ජල් මාළු බේට මාළු වගේ වරල් දිග මාළු හදන එකෙන් අපි වැලකිලා ඉන්න ඕනේ. ඒ වගේම මේ ටයිගර් බබ් මාළු එකට හදද්දි මේගොල්ලන්ගේ මේ ගෲප් සීදිර හදද්දිත් මේගොල්ලෝ ගෲප් සීදිර හදද්දි තමයි ගොඩක්ම ලස්සන. දෙන්නේ 3 දෙනෙක් හැදුවට නැහැ ඒක කිසි ලස්සනක් නැහැ ගෲප් පැක් විතර සාමාන්‍යයෙන් අඩුම මාළු 5 දෙනෙක්වත් ඉන්න මාළු 12කට නොවැඩි ගෲප් පැක් හදනවා නම් සමහර වෙලාවට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාළු 5 දෙනෙක්කුත් 12 දෙනෙකුත් අතර වගේ ඉන්න ප්‍රමාණයක මාළු ගෲප් පැක් විතර හදන්න පුළුවන් නම් ගොඩක්ම දතෝර මේගොල්ලෝ මාරම ඇක්ටිව් මාල් ප්ලේෆුල් මාළුවෙක් විදිහට ටැංක් එකේ හැසිරෙන අපිට බලා ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ගන්නවා මොකද මේගොල්ලෝ මේ තනියෙන් හදද්දි එක කිසිම ඒක මාළුත් එකට කැමති නෑ මාළුත් සතුරින්නේ මේ තනියෙන් හදද්දි දෙන්නේ 3 දෙනෙක් හතරට වැඩ නෑ කලින් කිව්වා වගේ අඩුම තරමේ මාළු 5 දෙනෙක් වගේ ඉන්න ගෲප් එකක් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරිනම් ඔන්න ඔය දේවල් තමයි මේ ටයිගර් බබ් ගේන මාළු වර්ගය අපි ටැංක් එක හදනවා නම් කරන්න ඕන දේවල් මේ දේවල් මේ වීඩියෝ එකේ කියපු දේවල් ලොගෝ හරියට කරොත් එමේ ඒ වගේ ටැංක් එකක් දීලා ඒ වගේ හොඳ බැලන්ස් ඩයට් එකක් දීලා ඒ වගේ හොඳ ටැංක් මේස් හඳුන්වලා දීලා මේ දේවල් හරියට කරොත් එමේ අර වීඩියෝ එකේ මැද්ද කිව්වා වගේ ඔයගොල්ලන්ට අවුරුදු 5ත් අවුරුදු 7ත් අතර වගේ යන කාලයක් මේ ටයිගර් බබ් ගේන මාළු වර්ගය ඔයගොල්ලන්ගේ ටැංක් එකේ හැදීමේ හැකියාව තියෙනවා. මේ මාළු වර්ගය හදන තෙච්චන මම වරනේ අර කලින් කිව්වා වගේ ගැලන් 20ක් කියන එච්ච ලොකු ටැංක් එකක් නෙමෙයි. ඔයගොල්ලන් ප්ලාන්ට් टैंक सेल्टीन मारम लसन अडिशन उगे टैंक मे मालू गोलू गाव हादन पुड़ा उ गुड़क मोहद मे मालू गुड़क प्रसिद्ध गुड़क अरे गुड़क हदन वैडियार अमार हदन एना अदर मे वीडियो इंकेंता मे मालू हदन गेना मे वीडियो गेना तीन अदास अनिवार्य मे वीडियो गेट कमेंट करवागे मिस्ट मैं वीडियो अनिवार्य पालिंग कमेंट करना मे वीडियो इंकेंता अनिवार्य मार कालिंग क्यूवागे गुलांग ඉස්සරහට කරන වීඩියෝස් ගැන අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් කරන්න ගන්න මොකද මාත් මේ දවස්වල අයිඩියාස් නැතුව ඉන්නේ වීඩියෝස් කරන්න අනිවාර්යයෙන්ම ඒක තමයි මේ වීඩියෝස් එන්නත් පාරක් වෙන ප්‍රධානම හේතුව ඒකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ තියෙන අදහසත් පාලින් කමෙන්ට් කරන්න යන එහෙනම් අදට මේ වීඩියෝ එකකින් කියන්න තියෙන ඔච්චර තමයි එහෙනම් ඔයගොල්ලෝ තාම ආරංගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න ඒ වගේම හැබැයි බෙල් icon එකත් click කරලා තව වීඩියෝ දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගන්න පුළුවන් ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ like කරන්න යන ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ගොඩක් යාළුවන්ට share කරන්න අදට ගිහින් ඉන්න ආයිත් දවසක් මේකට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.